සිවිල් සංවිධාන මොකද්ද කරපු කාර්යභාරය මේ රටේ දේශපාලන ඉතිහාසයේ කියන එක මේ රටේ පුරවැසියෝ Tamanට හැකි පමණින් නැවත කියව ගන්න ඕන. එහෙම නැතුව කවුරුත් කියන පළියට සිවිල් සංවිධානවල දේශපාලනික මැදිහත්වීම සහ බලආරගලයට පක්ෂ දේශපාලනයට මැදිහත්වීම ගැන තීරණ ගන්න එක ඉතාම වැරදි. මොකද සිවිල් සංවිධාන කියපුවම විශාල පරාසයක සංවිධාන පැතිරලා තියෙනවා. උන්ගේ දේශපාලන මැදිහත්වීම එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. අපි පිළිගන්න ඕන සමහර සිවිල් සංවිධාන කිව්වේ උදෑසනම ඡන්ද පොලට ගිස් කතරේ සලකුණු කරන්න විතරයි. හොඳ පණිවිඩයක් ඕන් මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න, ඡන්දදායකව ඡන්දපොලට අරගෙන යන්න සාධනීයව මැදිහත් වෙලා තියෙනවා. ඒ නිසා සිවිල් සංවිධාන අනවරතව දේශපාලන අරගලේ ඉන්න ඕන. එහෙම නැති වුණොත් රාජ්‍ය වල්මත් වෙනවා. මේක තමයි ඇත්ත කතාව ලෝක ඉතිහාසයේ ඕනෑම තැනක. ඒ නිසා සිවිල් සංවිධාන විශාල කාර්යභාරයක් දේශපාලන කතිකාවතේ මේ දක්වා කරලා තියෙනවා. සහ 2015 මම විශ්වාස කරනවා සිවිල් සංවිධාන Tamanගේ උපරිමයට පැමිණ එය නිමාවටපත් කරා කියන එක. ඒක බරපතල ප්‍රශ්නයක් අපේ රටේ අර්බුද සම්බන්ධයෙන්. හැබැයි ඒක ඊටාම ධනාත්මකවත් අපි තේරුම් ගන්න ඕන 2015 දක්වා සිවිල් සංවිධානවල පැමිණි දේශපාලන ක්‍රියාකාරීත්වයේ මුහුණුවරේ දැන් වෙනසක් සිදුවිය යුතුව පවතිනවා. 2015 මුහුණුවරට වඩා 2019 මුහුණුවර සිවිල් සංවිධානවල දේශපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෙනස් විය යුතුව තිබෙනවා. මෙන්න මේක ගන්න පුළුවන් නම් ජාතික ජනතා ව්‍යාපාරයට සහජාතික ජනතා ව්‍යාපාරයට මේක තනියෙන් කරන්න බෑ, අවංක වෙන්න ඕන. ජාතික ජනතා ව්‍යාපාරයට නායකත්වය හා සමගාමි යම් මඟ පෙන්වීමක් යටතේ සියලු සිවිල් සංවිධාන අලුතෙන් දේශපාලන ක්‍රියාවලියකට අර්ථ දක්ව ගන්න පුළුවන් නම් 2015 ඔබට ගිහිල්ලා පාලනේ බාර දුන්නායින් පසු අතහැර නොවන තැනකට ගේන්න පුළුවන් නම් අන්න සිවිල් සංවිධාන වලට අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ක්‍රෙඩෙන්ෂියල් එක, ඒ සඳහා අවශ්‍ය විශ්වසනීය කාරණා ජාතික ජනතා ව්‍යාපාරයට මේ මිනිසුන්ට පෙන්වන්න පුළුවන් නම් මේ රටේ මිනිස්සු විශ්වාසය පළ කරනවා. ඒ වගේම මේ රටේ පක්ෂ දේශපාලනයේට මිනිස්සු ඇලී ගැලී තියෙනවා. හැබැයි මම විශ්වාස කරනවා ආපහු පොඩ්ඩක් අපි අධ්‍යයනයේ වටිනාකමකින් ඒක දිහා හැරිලා බැලුවොත් මං හිතන්නේ 80%කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ පුරවැසියන්ගේ හදවතේ 40%ක් 45%ක් වෙන්න දැන් පොඩි හැඟීමක් තියෙනවා නෑ. අවුරුදු 70ක දේශපාලන ක්‍රියාවලිය දැන් ඔද්දල් වෙලා ඉවරයි, ජරා ජීර්ණ වෙලා ඉවරයි. හැබැයි අපේ මානසිකව පොඩි බැරියර් එකක් තියෙනවා. අපි ඒක අතහැරලා අලුත් එකකට එන්න අකමැති. ඒක දිනයිද නැද්ද වගේ එකක්. මිනිස්සු හැම වෙලේම දේශපාලනේ තේරුම් ගන්නේ දිනයිද පරදීද, දිනාද පරදීද. ඒ නිසා අන්න ඒ කියන බොටල් නෙක් එක මිනිසුන්ගේ කඩන්න පුළුවන් නම්, ඒක කඩන්න පුළුවන් සංවාදයෙන්, ඒක කඩන්න පුළුවන් සාකච්ඡාවේ, ඒක කඩන්න පුළුවන් පුළුල් ජාතික ව්‍යාපාරයකට මිනිස්සු ගාවට ගිහිල්ලා හම්බ වෙලා. මේ නගර සෝදන කසල සෝදක තරුණයාගේ සිට ඉහළ කොළඹ ව්‍යාපාරිකයා දක්වා ඔවුන් ළඟට ගිහිල්ලා කතා කරනවා. මේ මොහොතේ ඔවුන්ගේ අභිලාෂය මොකක්ද කියන එක තේරුම් ගන්න. ඒකම තමයි සිවිල් ව්‍යාපාරයේ තියෙන අභියෝගය. හැබැයි මං හිතනවා ඒක උත්සාහ කළොත් කඩන්න පුළුවන්. විශ්වාසයේ ජනනය කිරීම, සංවාදය සහ මැදිහත් වීම තමයි උදාන් මෙතෙන්දි කරන්න වෙන්නේ.